මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජිවස්තුංග ශීලය සමාදන් වෙන නමස්කාර කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේමේ පුම්බේ වියාකංසු පුරං ගෝතම සාසනා ඉංචාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහං සබ්බං තං තක්ක වඩ්ඨනං නාහං තත්ත අභිරමින් ත්වංචමේ ධම්මං අක්ඛාහි තණ්හානිං ඝාතනං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං ඉදදිඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං ඒතදඤ්ඤායයේ සතා දිඨ ධම්මාභිනිම්බුතා උපසන්තාවතේ සදා තිනා ලෝකේ විසත්තිකං සදහවත් පින්නතුනි තිලෝගුරු භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ සොයාගත්තු
පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය වර්තමානයේ තුලම සංසාර ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීමයි. එතෙක් ලෝකයේ පහළ වුණු අන්‍යාගම් කර්තෘවරු අතීතයත් අනාගතයත් තර්කයෙන් ගැටලමින් මේ සංසාර ගැටලුවට විසඳුමක් සෙව්වා. මේ ස්වාක්ඛාත ධර්මයේ සම්දිට්ඨික අකාලික ඒහිපස්සික යන ගුණපද තුලිනුත් නිතර යෙදෙන දිත්තේව ධම්මේ දිටු දැමිහේ කියන පදිනුත් ප්‍රකටවන්නේ අන්නේ වර්තමාන විසඳුමයි. අපි අද මේ 20 වෙනි පරිච්ඡේදය දේශනාවට සුත්ත නිපාතේ පාරායන වග්ගයේ හේමක සූත්‍රය මාතෘකා කරගත්තේ ඒ විශේෂ ලක්ෂණය ගැන මේ පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට. ඒ ගාථාවල අර්ථය මෙහිමයි. යේමි පුබ්බේ ව්‍යාකංසු උරං ගෞතම සාසන යම් කෙනෙක් මට මේ ගෞතම සාසනයෙන් පිට යම් ධර්මයක් කියා දුන්නද ඉච්ඡාසී इति භවිෂ්‍යති සබ්බං තං इति හිත්‍යං ඔවුන් කිව්වේ මෙසේ විය මෙසේ වන්නේ කියලයි ඔවුන් කිව්වේ මෙසේ විය මෙසේ වන්නේ කියලයි සබ්බං තං इति හිත්‍යං ඒ ඔක්කොම මෙසේ විය කතාවල් නමුත් ඒවා සබ්බන්තං තක්ක වඩණං ඒවා තර්ක වඩන කතාවල් නාහං තත් අභිරමි මම ඒවා ගැන සතුටු වෙන්නේ නැහැ. ඊළඟට කියනවා තංචමේ ධම්මං අක්ඛාහි තණ්හා නිඝාතනං මුනි මුනිවරයානි ඔබ වහන්සේ මට තණ්හාව විනාශ කරන ධර්මය කියා දෙනු නැනවි යං විදිත්වා සතෝ චරං තරී ලෝකේ විසත්තිකං යම් ඒ ධර්මයේ තේරුම් අරගෙන සත්‍යමත් බැහැසෙන්නේ ලෝකේ ඇලෙන සුළු තණ්හාවෙන් එතරවන්නේය. ඉදදිත්ත සුතමුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං හේමක මේ ලෝකේ පිය ස්වරූපය ඇති දුටු ඇසු දැනුන දැනගත් හැම දෙයක් කෙරෙහිම චන්දරාගේ දුර්කිරීම ගිලිහීන යන නිවන් තත්වයයි. ඒත ධඤ්ඤා යේ සතා මේ කාරණය තේරුම් අරගෙන යම් කෙනෙක් සතිමත්ව දිට්ඨ ධම්මා විනිබ්බුතා දිටු දැමීම නිවුණා වූද උපසන්තාවතී සදා ඔහු සමකල්ලි උපශාන්තය පින්නා ලෝකී විසත්තිකම් ලෝකී ඇලෙන් සුළු තණ්හාවෙන් එතෙර වූවා. ඉතින් පෙන්නදුනේ මීට කලින් අපි පැවැත්තු දේශනාවලදී සඳහන් කළා විසුද්ධි මාර්ගයේ දක්වන දැනට සම්මත පටිච්චසමුප්පාද විවරණයට අනුව අංග 12න් අවිජ්ජා සංඛාර කියන අංග දෙක අතීතයට අයත් හැටියට අන්තිමට තියෙන ජාති ජරා මරණ කියන අංග දෙක අනාගතයට අයිති හැටියට ඊළඟට විඥාන නාම රූප සලායතන පස්සේ වේදනා තණ්හා උපාදාන භව කියන මැද තියෙන අංගාට වර්තමානයට අයිති හැටියට දැක්වෙනවා. ඉතින් ඒ විවරණය ඒ මතය අපි පිළිගත්තොත් අර හේමක මානවකයා අනිත් ආගම් දර්ශනය ගැන කියාපු මෙසේ විය මෙසේ වන්නේ කියන ඉතිහිතිය චෝදනාව අපේ ධර්මයට එල්ල වෙනවා. නමුත් පින්නතුනි මේ ධර්මය මෙසේ මෙසේ ධර්මයක්වත් එසේ මෙසේ ධර්මයක්වත් නෙවෙයි. එතකොට මේ කියාපු භවතුනේ විග්‍රහය ඔප්පු කරන්න විසුද්ධි මාර්ග ප්‍රාතුතුමා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසි ආකාර පරිස්සමපාද විග්‍රහයක ඉදිරිපත් කරන පහේ ගොඩවල් අදීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං අතීතේ හේතු පහයි ඒකේ වර්තමානයේ ඒවයි ඵල පහ වර්තමානයේ හේතු පහයි අනාගතයේ ඵල පහ මොනවද මේ අතීත හේතු පහය කියලා දක්වන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව වර්තමාන ඵල හැටියට දක්වන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ආයිමත් වර්තමාන හේතු හැටියට දක්වන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව අනාගත ඵල අර කියුවේ විඥාන නාම සලායත. ඉතින් මෙන්න මේ විග්‍රහය තුනින් පින්නතුනි මේ පටිච්චසමුප්පාද අංග 12 තුළ තියෙන ඉදප්පච්චයතා කියන මේ පුදුම සම්බන්ධතාව පළුදිනවා. අපි මීට කලින් මේ පින්නතුන්ට පෙන්වලා දීලා තියෙනවා ඒ අංග දෙකක් අතර තමයි පටිච්චසමුප්පාද ධර්ම ඥාය ඉදප්පච්චයතා.
මේ ඇති කල්ලි මේ වෙයි මේ හට ගැනීමෙන් මේ හට ගනී මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියලා කියන අර විදප්පත්‍යතාව මේ නිසා මේ වන බව කියන එක තමයි එතන ඒක ඒ ධර්ම දෙකක් යුගලයක් හැම යුගලයක් අතරම ඒක තියෙනවා ඒ නිසා එක බිඳින්න බෑ ඒකට තව ඒවල් එකතු කරන්නත් බෑ අංග දෙක පුදුම විදිහට එක බැඳිලා තියෙනවා ඒක ඒ ගැන කියලා තිනවා යාතතර තතතා අවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චයතා කියලා ඒ විදිහට එක එක එසේමයි ඒක වෙනස් නෑ වෙනස් කරන්න බෑ ඒක අංශේ බවක් නෑ කියලා ඒ විදිහට බුදුරජාණන් තහවුරු කරපු සම්බන්ධතාවක් තියෙන ඉතින් අන්න ඒක බිඳෙන බවයි අපිට කියන්න වෙන්නේ එපමණක් නෙමෙයි මේ විසුද්ධිය මේ අපේ බුද්ධ ගෞස ස්වාමීන් වහන්සේ වට තුනක් ගැනක් කියනවා කම්ම වට කිලේශ වට විපාක වට නමුත් පින්නතුනි මේ අපි පෙන්වලා දුන්න මහා නිදාන සූත්‍රයේ විග්‍රහ කළ අවස්ථාවල මේ පටිසමුප්පාදයටයි දිනීම වට කතාව තමයි විඥාන නාම රූප අතර තියෙන ඒ වට ඒක ප්‍රකාශ කරන මහා පුදුම ජඟුරු බුද්ධ දේශනා කොටස අපි කීප වරක් උද්දෘත කළා දැක්ුවා මේ මේ අවස්ථාවෙත් මේ අලුත් ඇයට එන්න කියන්න වෙනවා එතාවතක් හෝ ආනන්දේ ජායතව ජීයතව මීයතව චවේතව උපජ්ජේතව එතාවතා දිවචනපතෝ එතාවතා නිරුක්තිපතෝ එතාවතා පඤ්ඤාතිපතෝ එතාවතා පඤ්ඤාවචරං එතාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිනං නාම රූපං සහබින්න ඒකේ තේරුම ආනන්ද මේතා දුරට ආනන්ද කෙනෙක් බොදිනී හෝ දිරණී හෝ මිය යන්නේ චුතවන්නේ හෝ නැවත උපදිනේ මේතා දුරට අධිවචන මාර්ගය නිරුක්ති මාර්ගය ප්‍රඥප්ති මාර්ගය දැක්විය හැකි මේතා දුරට ප්‍රඥාවට බැසගත හැකි මේතා දුරට මේ භව තත්ත්වයක් වෙන්නුම් කිරීම සඳහා වටයක් කර කැවෙන්නේ එනම් නාම රූපය විඥානයේ සම් එතකොට ඒකයි නියම වටය ඒක තුල ඔක්කොම තියෙනවා ජාති ජරා මරණ ආය අඩුවක් නේ ඉතින් මේක වඩාත් පැහැදිලිව අභ්‍රෂ්ඨාවක මහා ප්‍රඥ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතාම සරල උපමාවකින් නල කලාප සූත්‍රය දෙපත් කරති මහා කොටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්න මාලාවකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ පුදුම උපමාවක් දෙනවා යම් සියයක් බටකොටු මිටි දෙකක් ඉහලින් හේතු කරලා තියෙනවනම් ඉහලින් සම්බන්ධ වෙන හැටියට අන්න ඒ විදිහටයි නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානේ පවතින විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප පවතින ඊළඟට නාම රූප ප්‍රත්‍ය කරගෙන සලආයතන පස්ස වේදනා තණ්හා ආදී ඊළඟට ඒ දෙක අතරින් ඔන්න හොඳට පැහැදිලි වෙයි ඊළඟට කියනකොට ඒ බටකොටු මිටි දෙක අතරින් එකක් අදිනකොට අනික වැටෙනවා අනික අදිනකොට මේක වැටෙනවා එතකොට ඒ විදිහටම ඔන්න නිරෝධ පැත්ත කියන්නේ මෙහිමයි නාම රූප නිරෝධයෙන් විඥාන විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයත් එක්කම සලආයතන පස්ස වේදනා තණ්හා උපාය ඔක්කොම ඇදගෙන වැටෙනවා ටිකකට හිතන්න හිතට නගා ගන්න බලන්න බටකොටු මිටි දෙකෙන් එකක් වම් පැත්තේ තියෙන බටකොටු මිටි විඥානය කියලා හිත. දකුණු පැත්තේ තියෙන බටකොටු මිටියේ නාම රූපය කියලා හිතන්න. ඒකට නාම රූප බටකොටු මිටියට තව ඕනනම් බටකොටු මිටි ගොඩක් එකතු හේතු කරලා තියෙනවා. ඒ ඔක්කොම වැටෙනවා නාම රූප බට මිටි. ඔන්න දැන් තේරුම් ගන්න. ඒ නිසා සංදිත්තික කාලිකයේ පිස්සික එතනම තියෙනවා. ආයෝක අතීතයට වර්තමානට අනාගතයට කාලත්මයකට දාන්න තැනක් නෑ දෙයක් නෑ. ඉතින් ඔන්න ඔහොම එකක් ඊළඟට ඒ වගේම තමයි ඒ විසුද්ධි මාර්ග විවරණය ගැන අපි එහෙම කිව්වා. තව ඔය ඔය කියපු අඤ්ඤමඤ්ඤ පච්චේතාව තුලින් ඒකේ ප්‍රතිරාව හැටියට ද්වේතාව කියලා දෙයක් මතුවේ. අපි අර ද්වේතානුපස්සනා සූත්‍රයේ මාතෘකා කරගත්ත දේශනා රාශියකට මේ පින්නොත් මතක ඇති සමුදේ නිරෝධ කියන ද්වේතාවක් තියෙනවා. ඒ වගේම තවත් ද්වේතාවක් තියෙනවා අජ්ජත් බද්ද ඇතුළත පිට ඔය ටික තමයි ඔය පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රයේ හැමතැනම අහුවෙන්නේ. ඉති අජ්ජත්තං වා කාය බහිද්ධා වා කාය කතන්තරගෙන අපි කියලා තියෙනවා. සමුදේ ධම්මානුපස්සී බය දානමාස. ඔන්න ඔය ද්වේතාව කියන වචනේ. අපි තේරවාද සම්ප්‍රදායේ ඒක ගණන් අරගෙන නැහැ. ඒ වචනේ එළියට ඇවිල්ලා නැහැ. නමුත් ඒකේ වැදගත්කම අපි පෙන්වුවා. ද්වයන් කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ද්වයන් නාමයෙන් එක ළඟ සලායතන සම්යුත්තේ. ඔන්න ද්වයන් සූත්‍රයේ එකක් තියෙන්නේ මෙහෙමයි. මහණෙනි මම නුඹලාට ද්වයන් දෙකක් කියනවා. මහණෙනි මම නුඹලාට දෙකක් දේශනා කරනවා. මොකද්ද දෙක? කුංචේව රූපාද, ඇසයි රූපයයි, කනයි සද්දයයි, නහයයි ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනසයි ගන්න. ඔන්න දෙක. ඊළඟට මහ පුදුම අභියෝගයක් විද්‍රඥාහස කියනවා. යම් කෙනෙක් කිව්වොත් මේ දෙක ප්‍රතික්ෂේප කරන මම වෙන දෙකක් පෙන්වනවා කියලා.
ඒක කටහකර කතාවක් පමණයි. යාට ඔප්පු කරගන්න බැරුව බෙහෙතට පත් වෙනවා. ඔන්න බලන්න ඒක. ඊ ද්වේතාවයට ගන්න. ඔන්න ඊළඟට තියෙන දේ අනිත් ද්වේත. ද්වයන් සූත්‍රය කියන්නේ දයන් වික්‍රේ පටිච්ච විඥාන සම්පූර්ණයි. දෙකක් නිසයි විඥාන හටගන්නේ. කින්ත වික්‍රේ දයන් පටිච්ච කොහොමද ඒක? චක්කුංච පටිච්ච රූපේ චුප්පදී චක්කු විඥාන. අසත් රූපයක් නිසයි චක්කු විඥාන ඇති. ඊළඟට එන්නේ තව එකක් කියනවා. ඒ දෙකෙන් චක්කුං අනිච්චං විපරිණාමයන් තත් රූපානිච්චා විපරිණාමන. අසත් අනිත්‍යයි වෙනස් වෙන සුළු විපරිණාම. අඤ්ඤාකාරයකට පත් වෙනවා. රූපත් වෙනවා. ඊළඟට ඉත්තේ සංගයන් චලං චිව වම් අනුච්චන් විපරිණාම අඤ්ඤතාප. මේ දෙකම සැලෙනවා, සලිත වෙනවා, අනිත්‍යයි වෙනස් වෙනවා, අඤ්ඤතා භාවයට පත් වෙනවා. මේ දෙකක් පිළිබඳ ප්‍රශ්නේ විසඳින්නේ අනිත්‍යතා ධර්මය තුලින් බව කෙටියෙන් සලකා ගන්න. ඔන්න ඊළඟට දැන් මේකේ උඟක් කාරණා තියෙනවා. ඊළඟට මේ ද්වයන් කියන එක රාජ්‍යත් බහිද්දා කොටස ඔප්පු වෙන තවත් පුදුමාන වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක අර මජ්ක්‍ධිම නිකායේ තියෙන බාලපඬිත් සූත්‍රය නෙවෙයි, සංයුත් සංගයේ තියෙන බාලපඬිත් සූත්‍රයක් කියලා. ඒකේ කොටසක් විතරක් අපි මේ වෙලාවේ කියමු. අවිජ්ජා නීවරණස්ස භික්ඛවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස ඒව මයං කායෝ සමුදාගත්තෝ ඉති අයං චේව කායෝ බහිද්ධාච නාම රූපං ඉත්තේතං ද්වයන් ද්වයන් පටිච්ච පසෝ සලේවායතනානි යෙහි පුට්ටෝ බාලෝ සුඛ දුක්ඛං පටිසංවේදිති ඒති සංවාහනිකර. ඒක තේරුම මහණෙනි, අවිද්‍යා නීවරණයෙන් නැසුණු තණ්හාවෙන් බැඳුණු බාලයාට මේ කයක් ලැබිලා තියෙනවා. මෙසේ මේ කය එක පැත්තකින් බහිද්ධාච නාම රූප, අනිත් පැත්තේ නාම රූප. හිතාගන්න මෙතන කය කියන්නේ සංඥානික කය. සංඥාන කය එක පැත්තකින්, අනිත් පැත්තේ බහිරින් නාම රූපය. ඉත්තේතං ද්වයන් ද්වයන් පටිච්ච පස්ස ඒ දෙක නිසා එතන ඉඳලා පස්ස සලායතන කපන්තර තියෙනවා. එතකොට ඔන්න ඊඩින් ගැති එක ගැන ඉතින් අර ඔය ද්වයන් කතාවේ වටිනාකම අපි එකෙන් පෙන්නවා. ඊළඟට අපි තවත් කාරණයක් කියන්න වෙනවා. දැන් ඔය ඔන්න ඊළඟට අපි යමු හොඳයි. හේතු කියන වචන, හේතුපච්චය කියන වචන දෙක බුද්ධ කාලයේ හැම සූත්‍රයකම යෙදෙන්නේ සමානාර්ථවත් හැටියට. කෝ හේතු කෝ පච්චයෝ කියලා ඇහුවොත් ඒකට දෙන පිළිතුරු දෙකක් නෙවෙයි එකක්. කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍ය කියන උත්තර. ඒක හොඳට ඔප්පු වෙනවා නම් ලස්සන සූත්‍රයක් අපි කියමු. වැඩිය කිව්වා කිව්වත් තේරෙන හැටියට. මහා පුන්නම් කියන සූත්‍රයක් තියෙනවා. හඳේලිය ඇති රාත්‍රි කෙලි මහණේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා දෙන ප්‍රශ්න අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. එක භික්ෂුන් වහන්සේ නම බුදුම විදියට එක පිටේක ප්‍රශ්න පහක් ඇහුවා. ඒක තේරුම සිංහලට කිව්වොත් මෙහෙමයි කියන්නේ. ස්වාමීනි, කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍යය රූපස්කන්ධයක් පෙන්වුම් කරන්නේ? කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍යය වේදනාස්කන්ධයක් පෙන්වුම් කරන්නේ? කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍යය සංඥාස්කන්ධයක් පෙන්වුම් කරන්නේ? කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍යය සංස්කාරස්කන්ධයක් පෙන්වුම් කරන්නේ? කුමක්ද හේතුව, කුමක්ද ප්‍රත්‍යය විඥානස්කන්ධයක් පෙන්වුම් කරන්නේ? ඔන්න බුදුරජාණන් පිළිතුරු දෙනවා. මහා භූත හතර තමයි හේතුව. මහා භූත හතරමයි ප්‍රත්‍යය රූපස්කන්ධයක් පෙන්වුම් කරන්නේ. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය වේදනාස්කන්ධය. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය සංඥාස්කන්ධය. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය සංස්කාරස්කන්ධය. නම් නාම රූපයයි හේතුව. නාම රූපය ප්‍රත්‍ය විඥානස්කන්ධය. අපට ඕන කරන්නේ මෙතන අන්න අර කාරණේ. හේතුපත්‍ය කියන එක සමානාර්ථවත් හැටියටයි සූත්‍ර දේශනාවල ඉල්ලති. නමුත් පින්වතුනි අපට පේනවා ප්‍රකරණ සාහිත්‍යවලින්, ප්‍රකරණ ග්‍රන්ථවලදී මේ පරිසම්පාදයේ පිළිබඳ යම් කිසි අර්ථ විපර්ණාමයක් සිද්ධ වෙච්ච බව. ඔන්න පළමුවෙන් අපි නිදර්ශනයක් දෙනවා. නෙත්තිප්පකරණය. පරික්කාර හාර විභංග කියන කොටස. එතෙන්ට එනකොට මේ හේතුපත්‍ය දෙකක් වෙනවා. මෙහෙමයි කියන්නේ දේ ධම්මා ජනයන්ති. හේතුච පත්‍යෝ. යමක් උපද්දවන්නේ ධර්ම දෙකක්, හේතුවයි ප්‍රත්‍යයයි. ඒ දෙක අතරින් එකයි කියන්නේ මෙහෙමයි. හේතු අසාධාරණෝ හේතු සාධාරණෝ පත්‍ය. දැන් පින්නතුන් සලකා ගන්න අසාධාරණ කියන්නේ සමාජයේ දේශපාලන ගැන කියන කොට කතා කරන එක නෙවෙයි. අසාධාරණ කියන්නේ පොදු නොවන, ඒ කියන්නේ විශේෂ. සාධාරණ කියන්නේ පොදු. එහෙම හිතා ගන්න. එතකොට අසාධාරණෝ හේතු කියලා කියන්නේ හේතුව විශේෂ, සුවිශේෂයි. ප්‍රත්‍යය පොදුයි. ඔන්න ඒ නර නිදර්ශනකුත් දෙනවා. පැලයක් කියන්නේ අංකුරය කියන අංකුරය කියලා කියන්නේ පින්නතුනි පැලටියක් අටියක් පැලවෙන අවස්ථාවනේ. ඒ එකෙදි මේ නිත්‍යප කරන්නේ කියන්නේ කොහොමද? ඒකෙදි බීජය තමයි හේතු, අසාධාරණ හේතු. ඊළාට ප්‍රත්‍යය තමයි පෘථිවි පොළොවයි දිය සීරා.
itu kota ini nanti kalau mahkul udah tak kuna mimpi itu. Itu sabahu itu parbahu pacio, adjati ko itu bahiru pacio, jana ko itu parigahu pacio. Ini nanti tadi tak tienna mah, asadharno itu sadharno pacio. Itu ane kian ini, mimpi pratik ini macam itu orang ngehil mimpi. Sabahu itu parbahu pacio, nama tu dia tidur. Api sabahu tienna ke, ika samaan ini jodohnya macam ni. Orang paribahsi kerjanya ika sabahu, yani thamangi sabahu. Parbahu tienna anu ke sabahu, orang beran nama mimpi berde berde hati. Kita sabahu tamai bumi angkure ika biji. Parbahu arah patavi apa aja. Namu cila terini ika tantrini ika pain, ni karena tu nama berdeka. Ini kesihul. Orang ni tu kita ika parbahu pacu. Ia ada ajati ko itu. Adhyatmika ika heta heta kata. Bahir ika arka. Ilang ata janaka upaktiva neka hetu. Ika udau karne ika pratya. Ilang ata are kalin kiwa sadharan. Sadharan ika. Iti onno huma vigraya hetu pachya pilimadu. Dakkula tiyan. Ayedike venasa. Itin pinnatin onne ilang ata apata kiyanna siddha venama. Api ilang ata emu patthana karne ata. Itana tiyanama pratya visi hatarak vilayetan. Hit bela sambandh tawa penna nagihilla. Pratya visi hatarak itana tiyanama. Ekeng paling ke hetu kila nam kala tiyena ara mul he api ekiya apu arthim nuwe etakota hetu kiyana wacane antimata 24 nen ekak una e wage me ewa athara ekak thamai anya manya pacchiya kiyana ke eth ara api kiya apu arthhen nuwe yamuru arthhen nuwe ekak 24 nen ekak una e madi wata dan ugathun behesenawa anantara samanantara kiyana pratya deka ta deela tiyena ekama vigrahaya nirvachana ekama handinnima nisa ඒ දෙකේ අනන්‍යතාවය ඔප්පු කර ගන්න බැරුව උපගතුන් දේශන. ඉතින් ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ඊට වැඩි අපි කියන්න යන්නේ නැහැ. අපි මාරුවෙමු ඊළඟට පටිසම්භිතා මග්ග ප්‍රකරණයට. අන්න එතන ඒ හරියට එනකොට තවත් ඒ වගේම පරිණාමයක් අපිට පේනවා. හේතු හේතු සමුප්පන්න කියන වචන දෙක තෝරන්නේ මෙහෙම. පටිසම්භිතා මග්ග ප්‍රකරණය. ඔන්න මෙහෙම කියනවා අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්න. ඊළාට ආයි කියන සංඛාරා හේතු විඥානං හේතු සමුප්පන්න. මේ කියන හැටියට අංග 12න් ඉස්සරහින් තියෙන එක හේතුවයි ඊළඟ එක හේතු සමුප්පන්න. නමුත් පින්වතුන් අපි පෙන්වල දුන්නා. අරයේ ධම්මා හේතු පවාතේ සංහේතුන් තථාගතෝ ආහ කියන එක ආශ්‍රයෙන්. හේතු කියලා කියන්නේ අවිජ්ජාවත් මොකක්වත් නෙවෙයි අන්න අර ඉදප්පච්චයත මේ ඇති කල්ලි මේ වෙයි කියන ඒ පටිසම්පාද ධර්ම න්‍යාය හේතු. හේතු සමුප්පන්න කියන එක අපි පෙන්නවා. අර අංග 12ම හේතු සමුප්පන්නයි. අර විදිහට ගන්න බෑ. අවිජ්ජා ආදී එක නිදර්ශන තමයි අරක. ඉතින් ඔන්න ඔය කාරණේ තවත් පැහැදිලි වෙනවා. ඇතැම් තැන්වල තියෙනවා සෝවාන් පුද්ගලයන් හේතු සුදිච්චෝ හෝ හේතුව හේතු සමුප්පන්න. ඊළඟට වඩාත් පැහැදිලි වෙන එක තමයි එක් අවස්ථාවක බුදුරාන් වහන්සේ ඔක්කොම අපි දින් කියලා තියෙනවා. පටිච්ච සමුප්පාදයක් පටිච්ච සම්පන්න ධර්මත් අතර වෙනස දක්වලා තියෙනවා. පටිච්ච සමුප්පාදී කියන එක හඳුන්වන්නේ එතෙන්දී මහ පුදුම පාටියක් එතන කියනවා. ජාතිපත්‍ය අභික්කවේ ජරා මරණ උපාදාව තථාගතන අනුපාදාව තථාගතන පිතාව සාධාතු ධම්මට්ඨිතත ධම්ම නියමත ඉදපච්චිත අන්න එතකොට ජාතිය ජරා මරණයක් අතර ඇති සම්බන්ධතාවේ පුදුම සම්බන්ධතාව කියන්නේ තථාගතයන් වහන්සේලා උපදිනේ හෝ නූපදිනේ හෝ පිතාව සාධාතු ඒ ධර්මතාවතු එහෙම ඒක තතට ඒක ආදි වෙනස් කරන්න බෑ අනන්නේ ඉදප්පච්චයට අන්න ඉදප්පච්චයට ඒකයි පටිසම්පාද. එතකොට හේතු සමුප්පන්න ධර්ම පෙන්වුම් කරන්නේ. අන්න අර ඊළඟට අර කියපු අංග. අවිජ්ජා ආදී එක එකක්ම හේතු සමු හේතු සමුප්පන්නයි. ඉතින් එහෙම නැත්නම් පටිසම්පාද ධර්ම. පටිසම්පාද ධර්ම ධර්මනේ මේ අවිජ්ජා ඉඳලා හැම එකක්ම අනිත්‍යං සංකතං පටිසම්පන්නං කොහොමද? මේ පටිසම්පන්න දේව. ඉතින් ඔන්න ඔහොම ඒ විග්‍රහයෙත් අපිට පේනවා කල්යාමිදී නම් කිසි අර්ථ විපරිණාමයක් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සිද්ධ වෙච්ච පා. ඉතින් ඊළඟට අපි අර දැන් අර හේතු පත්‍ය කතාව වගේම දෙයක් තමයි පටිච්චසමුප්පාදයේ බොහෝ විට ඔය අවිජ්ජා ඉඳලා අංග 12 බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඔය අන්තකාමී ප්‍රශ්නවලට උපතෝපතික ප්‍රශ්නවලට පිළිතුරක් හැටියට ඉදිරිපත් කරපු අවස්ථාව සූත්‍ර දේශනා කොටිකුත් තියෙනවා. ලෝකයා ද්වේනිශ්‍රිතයි දෙකක් පිළිබඳ කතාව. එක තියෙනවා එක නැහැ. එක සියල්ල තියෙනවා සියල්ල නැහැ. එක තමන් කරනවා එක අනුන් කරනවා. ඔන්නෝම ද්වේතාවක් තුලයි ලෝකයා. කේබඳු ඒ බ්‍රාහ්මණයෝ හැම අවිල්ලා අහපු ප්‍රශ්න වලට බුදුහාමුදුරේ පිළිතුරු දෙන ආකාර
විශේෂයෙන්ම අර කච්චාණගත සූත්‍රය අපි කියලා තියෙනවා. යාන්ත දෙකක් දෙවෙනි ඉස්ෘත බව සබ්බං අත්ථීති භෝකච්චාණ අයං ඒකෝන්තු සබ්බං නාත්ථීති ද්විතීයාන්තු ඊතීතේ උභවಂತಿ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති යදං ඊනාට අවිජ්ජාපත්‍ය සංක. ඒ කියන්නේ සියල්ල ඇත කියන එක ඒක අන්තයක්. සියල්ල නැත කියන එක තවත් අන්තයක්. මේ දෙකටම යන්නේ නැතුව තථාගතයන් අන්නාර කියාපු ද්වාද අංග 12 පටිච්ච සමුප්පාදයේ එතන අනුලෝම පටිනෝම දෙමස් ඇතුළත්. ඒක තේරෙනවද පින්නතුනි? අවිජ්ජා පත්‍ය සංකරා ගින්න ඊළඟට කියනවා අවිජ්ජාව ගේම නිරවශේෂ විරාග නිරෝධින් මේක නැති. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන්නේ සමුදය නිරෝධ. ඒකාන්ත වශයෙන් තියෙනවා කියන්නත් බෑ. ඒකාන්ත වශයෙන් නැති කියන්නත් බෑ. මේවයි හට ගැනීම තියෙනවා. නිරුද්ධ තියෙනවා. ඇතිවීම තියෙනවා. නැතිවීම තියෙනවා. ඒක පිළිබඳ ධර්මතාවය එතකොට මේ පටිසමුපාදී කියලා කියන්නේ. ඉතින් පමණක් නෙවෙයි අර සායංකතන් පරංකතන් තමා දෙකනේ අනුන් දෙකනේ මේ දෙකම ඔය ඔක්කොම එන්නේ චතුස්කෝටාදී ඔය පයි හැම කෙනෙකුම බුදුහාමුදුරු ඔන්න ඔය 12 ඉදිරිපත් කරනවා. බොහෝ දෙනා ඔය තීරම දන්නේ නැහැ. ඇයි මේ 12 ඉදිරිපත් කරන්නේ? ඒක තුලම වර්තමාන විසඳුම තියෙන ප්‍රශ්නයේ ව්‍යුහය විග්‍රහ කරලා පෙන්න. මොකද්ද ව්‍යුහය? අවිද්‍යාව පසුබිම. අවිද්‍යාව පසුබිම තුළ සංස්කාරය ඇති වෙනවා. ඒ සංස්කාරණය තුලින් උයි අර විඥාන නාම රූප දියසුලිය කරකැවීම. ඒ දියසුලිය කරකැවීම ප්‍රතිරාවය තමයි ඊළඟට සලායතනිය තුල ආයතන දෙක දෙබිඩි වෙලා යනවා. අන්න දෙයන් අසත් රූපයක් කනත් සබ්දය. අන්න වෙන අරකාර අර එකයි අපි කිව්වේ අර අඤ්ඤමඤ්ඤ පත්‍යයතාව නරකලාභ උපමාවෙන්. ඒක තමයි අන්න අපි අර්ධෝ යතාව කිව්වේ අසයි රූපය කනයි උහුම් බෙදිලා යනවා. එතකොට ඊළඟට ඒක බෙදිලා ගිහින් අන්තිමට වෙන්නේ මොකද්ද? වේදනා තණ්හා උපාදාන භව නිරෝධ ඔය ඔක්කොම කතන්දර ඒක තුල තියෙනවා. ඉතින් මේක කිව්වට මේ පින්නතුන්ට පැහැදිලි නොවෙන්න පුළුවන්. අදන් මතක් කරගන්න අපි මේ පරිසමපාද විවරණවලදී දීපු උපමා. බොහෝ දිනාට උපමාව කිව්වමයි තේරෙන්නේ. නානාවිද උපමා අපි දීලා තියෙනවා. නිවන දේශනාවලදී අපි සිනමා උපමා ආදී උපමා කීපයක් ඔයදී ගන්නත් දක්වලා තිනවා. මැජික් ලෝකිය ආදී. ඉතින් ඔන්න අපි මෙහෙම ගනිමු. ලෝක කීපයක් හැටියට හිතාගන්න. සිනමාලු. ඊළඟට අපි හිතමු අර අජිත් සුමිත් නාම ඇදලා කෙනෙක් කිව්වනේ. ඒක අපි කියමු සූදු ලෝකේ කියලා. ඊළඟට මැජික් ලෝකේ තියෙනවා. ඊළඟට ක්‍රිකට් ලෝකේ තියෙනවා. ඊළඟට තවත් ලෝකයක් තියෙනවා. අර ඒදණ්ඩ උඩ බල්ලා ඉස්සෙල්ලා නියෝජනය කළේ ඒක ඊට වැඩිය රසවත් නන්දමින් අපි නාසිසස් උපමාවකින් ඉදිරිපත් කළා කියනවා. ඒක කවුරුත් ප්‍රිය කරන එක. මේක ඒක දන්නේ නැති අයට ඊටාම කෙටියෙන් කිව්වොත් ඒක හඳින්නීම. එක්තරා ග්‍රීක කතාවක් අපි කියවල පුරුදුයි. ඒ ගිදේව කතාව. නාසිසස් නැමැති රූමත් ග්‍රීක තරුණියෙක් තමන්ගේ මූණ එතෙක් දැකලා නැහැ. කැලේ යවිදින අතර පොගුණකට නඹුරුනහම ඒ ඡායාව දැකලා රැවටුණ දෙවඟණක් කියලා. දෙවඟණ වැළඳ ගන්න දියරලිත් එක්ක මහ පෙම්හටනක් කළා. දින ගන්නක් පෙම්හටන කළා. අන්තිමට ආලේ වෙනුවෙන් ජීවිතය පූජා කර මරුණත. අන්න ආත්ම ස්නේහය. අනිත් ඒවත් අනිත් ස්නේහත් එහෙම තමයි. ඔන්න එතකොට ඒකට අපිට කියන්න වෙන්නේ ප්‍රේම ලෝකය. දැන් එතකොට ලෝක ගොඩක් තියෙනවා. සිනමා ලෝකය, සූදු ලෝකය, මැජික් ලෝකය, ක්‍රිකට් ලෝකය, ඔන්න ප්‍රේම ලෝකය. දැන් මේ එක එකට අර කියාපු අංග ක්‍රියාත්මක වෙන හැටි බලන්න. දැන් සිනමා ලෝකේ ගැන හිත. සිනමා ලෝකේ සිනමාව චිත්‍රපටියේ ඒක පටන් ගන්න කොයි වෙලාවේද? මුළු ශාලාවම අන්ධකාරයෙන් නිමග්න වෙන වෙලාව. ඒ වෙලාවේ අර අස්තිර තිරේට ඇස් දෙක යොමු වෙනවා. එතන ඉඳලා පටන් ගන්න ඒ සෙල්ලම තමයි ඔන්න අමුතුම ලෝකයක. අර නළු නිලියන්ගේ සංස්කාර ඔක්කොම අර්ථවත් වෙන්නේ අර අන්ධකාරය තුලයි. වැඩිලවත් විවේකී අවස්ථාව යාළුකේ ආව හැටි අර වයි වයි වර්ණකම ඔක්කොම ඉවර. හේ දිලයන්. එතනින්ම ඉවරයි. තිරේ අස්තිර බව තේරෙනවා. නමුත් එතෙක් ඒ දෙක අතරේ තමයි අර නළු නිලියන්ගේ ඇතිරීම ආශ්‍රයෙන් රටාවල් මවාගෙන මහා පුදුම ලෝකයක. ඒ ටිකටයි මෝ මෙතකොට මේ යන්නේ මොකටද? ටිකට් එකක් ගන්න මෝහණයට මුලාවට. මොකද ලෝකයේ මේ කාම ලෝකය කියනවල කාම ලෝකයේ ඇති ලෝක පුංචි පුංචි ලෝක රාශියක්. එයින් ඒව තමයි අපි කියන්නේ. ඔන්න එතකොට ඒ සිනමා ලෝකය පහකින් සරකා ගන්න පුළුවන්. ඊළඟට අපි ගනිමු මැජික් ලෝකේ. ඒකෙත් මොකද? මැජික් කාර්යයගේ නූල් සූත්‍ර තේරුම් ගන්න තා තමයි මැජික් ලෝකේ පවතින්නේ. දැක්ක හැටි හොරෙන් හරි වේදිකාවේ හැංගිලා මැජික් ලෝකෙත් ඉවරයි. ඊළඟට අපි හිතමු අර සූදු ලෝකේ. ඒක අපි හොඳට වෙන්නලා තියෙනවා අර ධාම්ම දිල අජිත් සුමිත් කතා. ඒ ආශ්‍රයෙන් කෙටින් කියතොත් ඒ ලෝකේ තියෙන්නේ ධාම්පති.
ඒකයි අර කිව්වේ අර නිකන් කිසිම වටිනාකමක් නැති ඉත්තන් ඇත්තන් වෙලා අන්තිමට මහා ඒක ජය පරාජය පිළිබඳ සමහර විට අර සෙන් ගුරුවරයා කඩුව හමුරාගෙන පරාද වෙන කෙනා මරනවා කියලා සියුම් ධර්ම දෙන ගැටලුවක් දීලා අජිත් සුමිත් යාළුවෝ දෙන්න තරඟකට බැලඹුවා. ඒ අවස්ථාවේ උග්‍ර විදියට කෙනෙක් ජීවිත පූජා කරලා අනිත් කෙනා වෙනුවෙන් ඔන්න මෙන්න පරදින තියෙද්දී අන්තිමට මොකද වුනේ? අර සෙන් ගුරුවරයා හර ඔන්න හරියටම තිනුම් පරදින් පරදින් ඒ කියන්නේ මහා උග්‍ර අවස්ථාව කෙනෙක් මරන්න වෙන ගුරුවරයාට එක ගෝලෙ වැරදි කරගිච්ච එක. එතකොට ගුරුවරයා මොකද කරන්නේ? පහතට නැමිලා රීත්තම් වීසිකරා. ඉවරයි. සූදුව ඉවරයි. සූදු ලෝකේ එතනම ඉවරයි. එතකොට තමයි අන්නේ ඔය ඇතිනේ. එතකොට ඒකේ ඉතින් ඊළඟට ක්‍රිකට් ලෝකේ යන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉපිනතුන් කවුරුත් දන්නවා. නමුත් මේකයි තියෙන්නේ. අර තරඟේ ෆීල්ඩ් බෙදුනට පස්සේ ඔන්න අර උපකරණ පණ ගැන්නේ. ෆීල්ඩ් එකෙන් අමුතුන් නම් ලැබෙනවා. එතන ඉඳලා ඒ මෝහණය තමයි ඔය ක්‍රිකට් ක්‍රීඩා මෝහණය අන්තිමට දින සාදන ඔය. ඒකට යන ඒකත් ලෝකේ. ඉතින් ක්‍රිකට් ලෝකේ ජය පරාජය තුල නාන ප්‍රකාර දේවල්. ඔක්කොම එතනම ලෝහෙතම උත්පත්තියක් තියෙනවා, මරණයක් තියෙනවා, ශෝක පරිදේව දුක් දුමන ඔක්කොම එතන තියෙනවා. ඔන්න ඊළඟට එමු ප්‍රේම ලෝකයට. අපට වැඩි මේ පින්නතුන් මේ වගේ නේද? ඉතින් මේ ඒකෙදි ඔය ඒ මොන ආකාරය අතන ආත්ම ස්නේහය එමෙ නැත්නම් වෙන කෙනෙක් පිළිබඳ ස්නේහය ඒක වුණාට පස්සේ තමයි අර කියන්නේ ලෝකේ නම් දුක තමයි. නමුත් අපි දෙන්න ඉන්නතර සත් ඒ ලෝකෙ තුල ඔන්න ඉතින් ඊළඟට ඒකේ ඒක පිපිරුව දවසට සවන් බෝලේ පිපිරුව දවසට එක්ක දිවිනසා ගැනීම මාදීන් මරා ගැනීම ඔය යන්නේ ලෝකේ. දැන් එතකොට ඔන්න ලෝකේ එක එකක් ලෝකයක් තුල ක්‍රියාත්මක වෙන්නේ මතක තියාගන්න අර අංග 12යි. ඒ අංග 12යි එතන විශේෂයෙන්ම වැදගත් අපි කිව්වේ දියසුලිය වටය නියම සංදිස්ථානයේ කේන්ද්‍ර ස්ථානයේ තමයි විඥානය නාම පිටත. ඒ යන ඒක මහා පුදුම මෝහණයක් එක තුල තියෙන්නේ. ඒකනේ අපි ඒ ටික පෙන්වුවේ විඥාණයෙන් ඇහුවොත් තමුසේ කවුද කියලා නාම රූපෙන් අහන්නේ කියලා. නාම රූපෙන් අහුවොත් තමුසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියලා. මේ දෙක දෙකක්වත් නෙවෙයි එකක්වත් නෙවෙයි. ඒක මෝහණය. හරියට අර ඒකම තමයි අපි පෙන්වන්නේ නාම රූප කියලා කියන්නේ. නාමට නාම ස්වરૂපයකුත් රූප සංඥාවකුත් පමණයි. නමුත් ඒක තුලයි විඥාණයට අරමුණක් ඉදිරිපත් නැහැටි ඔන්න එතනයි ලෝකයක් හැදෙන්නේ. එතකොට ඒක ඔක්කොම කෙරෙන්නේ අර අවිද්‍යාන්තකාරය තුලයි. ඒ අවිද්‍යාන්තකාරය තුල සංස්කරණයක් කරනවා. ඒ සංස්කරණ තමයි ඔය ධර්මයේ දක්වලා තියෙන්නේ. කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර ආදී වශයෙන් වෙන එකක් තබා අපි දන්නවා. මේ අපි කලින් කලින් අවස්ථාවල ප්‍රකාශ කළා මේ භවයෙන් ගැලවෙන්නේ ওই සංස්කාර තුනම සංසිඳෙන්නේ. එතකොට කාය සංස්කාර එකපට එක පැත්තකින් කිව්වොත් ආස්වාස පස්වාස, වාචී සංස්කාර විතක් විචාර, ඊළඟට අරක චිත්ත සංස්කාර හැටිය සංඥා වේදනා යටතට්ටුව. එතකොට ඒවා එකයි අර අතීත යෝගීන් ওই සංස්කාර සංසිඳන. නිවන කියන්නේ සබ්බ සංස්කාර සංසිඳන. සියලු සංස්කාර සංසිඳනකොට එතන කතා ඉවරයි. හැබැයි නිකන් සංසිඳෙන්නේ නැහැ. ප්‍රඥාලෝකියාම සංස්කාර සංසිඳින්. අන්න එතකොට ඊට පස්සේ අර දෙක එතකොට තමයි අපි කිව්වේ අනිදස්සන විඥාන වෙන විඥාන නිරෝධය වෙන නාම රූපේ. යන්නේ ඒ தත්ත්වය තමයි. ඉතින් මුක්තිය අපි හෙළෙන්නේ වෙන කුත් ආකාරයෙන් කියලා කියන්නේ සලායතන රුද කිව්වත් කොයි විඥාන රුද කිව්වත් නාම රුද කිව්වත් කොයිවත් එකක්. ඉතින් ඔන්න ඔය ඒ එතනින් පෙන්වු කරනවා අපි අර අන්න ආයිත් වර්තමානිය තුලම මේක විසඳුව බව බුදුරජාණන් වහන්සේ මහා පුදුම ධර්මයක්. මහා පුදුම ධර්මයක්. එතකොට අපි මෙහෙම කිව්වට මොකද පින්වතුනි? මේ පින්වතුනි කල්පනා කරන්න පුළුවන් ඇයි මෙච්චර කාලයක් මේ කාරණේ එළියට ආවේ නැත්තේ? මහා ගැඹුරු සූත්‍ර දේශනා මූලපරියාය සූත්‍රය, මහදුරින්ඩික සූත්‍රය, මහා නිදාන, මහා ප්‍රදාන අටුව අටාරින් වාසයට තෝරගන්න බැරි. බටහිර කට්ටියට තෝරගන්න බැරි. දුරවබෝධ හේතු කොහොමද? මොකද හේතුව? මොකද්ද හේතුවක් තියෙන්නේ? මොකද්ද හේතුව? මෙන්න මේකයි පින්වතුනි හේතුව. මේ ශාසන ඉතිහාසයේ යම් කිසි අවස්ථාවක අවාසනාවක් සිද්ධ. මේ පරම ගම්භීර සූත්‍ර දේශනා වෝහාර දේශනා හැටියට නම් අඩු ගහිලා පිටිපස්සට තල්ලු වුණා. ඒ වෙනුවට වෙන වෙන දේවල් කරලියට ආවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දැකලා වෙන්නේ නැති අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. අනාගතේ මෙන්න මෙහෙම භික්ෂුන් නැති වෙනවා කියලා. ඒ අනාගත භික්ෂුන් යාකල්පිය දක්වනවා. යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්ත ලෝකුත්තරා ශූන්‍යතා ප්‍රතිසංයත්ත තේසු භඤ්ඤ මානිසු නසු සුසියන්ති නසෝතං උදහිසන්ති නාඤ්ඤා චිත්තං උපට්ඨමංති නැති උග්ගහිතමං පරියාපුනිතබ්බං මනිස. අනාගතේ භික්ෂුන් වහන්සේලා ඇති වෙනවා. තථාගත දේශිත ගම්භීර ගුව ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ලෝකෝත්තර සූත්‍රය
දේශනා කරන වෙලාවට ඊවට කන් දෙන්නේ නැහැ, ඊවට හිත යොදවන්නේ නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ, ඊව ඉගෙන ගන්නේ නැහැ, හදාරන්නේ නැහැ. මොකද හේතුව? වෝහාර දේශනා කියන එක පින්නතුනේ දැන් තෝරන්නේ කොහොමද? අපි වගේ සාමාන්‍ය අය සඳහා බුදුහාමුදුරුව දේශනා කරා. මොකද මේ පින්නතුන් දන්නෝ බාහ්‍ය සූත්‍ර ආදී කියනකොට එක දේශනාවකින් මාර්ගඵල රහත් පවරවල. නමුත් වාසනාවකට මොකද්ද ඔය හේතුවක් නිසා අපි එහෙම කියමු? ඒවා පස්සට ගියා වෝහාර දේශනා හැටියට. කුළු ගැන්නා. ඉතින් ඒක නිසා ඔන්න ඕකෙන් තමයි මේ පරිලැවිලි සිද්ධ වුනේ. ඉතින් ඒ කල්පනා කරන්න ඕන පරිසම්පාද ධර්මය කියන එක අර බුදුරජාණන් සෙ පෙන්නු කළ තියෙන. දැන් පරිසම්පාද ධර්මය කියලා කියන්නේ අර 12 කටපාඩම් කරගෙන උඩ ඉහට පහළ අඬුවම ඇදලා සත්‍යඥාන කීම විතර ඊට වැඩි දෙයක් නැහැ. නමුත් අන්න බුදුරජාණන් සෙ එතකොට මුළු මහත් සංසාරේ ගැටළු අතර විසඳන අතර රූප භව අරූප භව ඔය ඔක්කොම ප්‍රමණක් නෙවෙයි මේ කාම භවය තුළ අර කියපු පුංචි ලෝකවලට අදාළ අභ්‍යන්තර ව්‍යුහය විග්‍රහ කළ දක්වන මහා පුදුම සිද්ධාන්තයක් ඒක තුළ තියෙනවා. බොහෝ දෙනා සලකන්නේ ඉතින් අන්න ඒකයි අපි කිව්වේ. ඒවයි අර හේතු අර බුද්ධ වචනේ තියෙනවා වෙනස් කරන්න බෑ. හේතුපත්‍ය කියන එක සමානාර්ථයෙන් යෙදලා තියෙනවා නම් ඒ හැටියට අපි පිළිගන්න ඕනේ. මේකේ කොඳු වඩන්නේ ගියාම අන්තිමට කෙලවර වෙන්නේ. අන්තිමට කෙලවර වෙන්නේ මොකද්ද? අර බ්‍රාහ්මණියෝ ගියා වගේ තමා සහානු එක්ක තමන් කළා එක්ක අනුන් කළා. ඒත් ඔය විදිහට ගිහිල්ලා තමයි අර සබාවෝ හේතු තමන්ගේ භාර්ය හේතුවේ අනුන්ගේ භාර්ය පරභාය උන්නුම වැඩක් අදීයනේ කාලයක් තිස්සේ ඉතින් අන්න ඒක ඉතින් අපි මේවා ටිකක් විප්ලවකාරී වගේ පේන්න පුළුවන්. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මේක කාරණේ කොයි වෙලාවක හරි ඉදරෝ කරන්න ඕන. ඉතින් මේ කොයි විදිහේ විචේචන එල්ල වුණත් දැන් එතකොට බිනතුන් සලවා ගන්න. දැන් මේ පටිසම්පාද දේහනාවේ අපි අර විශේෂයෙන්ම අවධාරණය කළ එක තමයි අර සංසාර වටි අඤ්ඤමඤ්ඤ පච්චය තාව විඥානයක් නාම රූපයක් අතර. ඉතින් ඒ විඥානීයම තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම. විඥානාති කියලා කියන්නේ එකක් අනිකෙන් වෙන් කරන ගතිය. ඒ වෙන් කිරීම තුලින්මයි අන නාම රූපය අර විදිහට ඒක කියන්නේ අර අවිද්‍යා අන්ධකාරය තුලයි. ඒක තුල අර ඡායාව අල්ලගන්න. ඒකට නාම රූපයේ ඡායාව පමණයි. ඔය මා ඊ මිරිඟු කරන්තරේ ඉන්නේ එතනනේ. නමුත් අන්න ඒක තුල ඊළඟට දෙකක් අතර හිර වෙනවා. මෙතන ඇයි අතන රූපයයි. ඊළඟට මොවා දන්නේ නැහැ. ඒ දුවන වාරයක් භාෂා ඇසත් එක යන බව. ඊළඟට ඒක නිසා කොන් දෙකක් කූණ දෙකක් ගහගත්තා. ඕ කූණ දෙක තුර ලෝකය හිරලා අන්න දෙවෙනි සිත් උනා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. මේ අන්ත දෙකම අතහැරලා. ඒවා එකතු කරලානේ සම්බන්ධ කරන්නේ. ඒ දෙකටම යන්නේ නැතුව. අමුතුම විසඳුම තමයි ඔන්න ඔය කියපු ද්වාදසංග පටිසම්පාද විවරණය. එතකොට මේ විවරණය තුලින් අන්න බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් සංසාර ගැටළු විසඳුවා. දැන් ඔය අතීත ජාති අනාගත ජාති කතන්තර ඇල්ලුවේ මොකද? මේ සංසාරේ මේ ජාති ගැන හරියට තේරුම් ගත්තොත් අතීතයත් එකයි අනාගතයත් එකයි. හිතන්න පින්වතුනි, කෙහෙල් ගහක හරයක් නැති බව තෝරගන්න පට ගන්න ඕනද? හොඳ කැපෙන කඩුවක් අරගෙන මැදින් ගියාම අභ්‍යන්තර භූයයෙන් පේනවනේ මේක හරයක් නැති බව. අන්න ඒකයි අර සෝවාන් පුද්ගලයා නිවන් දුටුවයි කියන්නේ. ඒක අපි කලින් කියලා තියෙනවා. සෝවාන් පුද්ගලයා නිවන් දුටුවයි කියන්නේ අර ප්‍රඥා ආලෝකය තුළින් ක්ෂණිකව මොහොතකට දැක්කා සංස්කාර නිරෝධය. අපි අර නිල මහ යෝධයා එකදාවාදී උපමාවලින් පින් ඒක දැක්කනම් ඒ පුද්ගලයාට අර රහස චුට්ටක් හරි හෙළි වුණා. ඊට පස්සේ තමයි ඒක සංයෝජන සම්ප්‍රේ එක පාට කැරින්නේ ක්‍රමක්‍රමයෙන් ඉහිල්ල තමයි ඒ සත්‍ය දැක්ක නිසා ඒකයි සෝතාපන්න පුද්ගලයා ආයි මෙහාට හැරෙන්නේ නැහැ කියන්නේ. මේ පුද්ගලයා නිවනින්ම කෙලවර වෙන්නේ අර කියාපු සත්‍ය දර්ශනය මොහොතකට නම් ලැබුණා. ඉතින් ඔන්න ඔකයි ඒ සත්‍ය දර්ශනය කියන්නේ මොකක්ද? අමුතු දෙයක් නෙවෙයි. ඔන්න ඒ කියාපු පටිච්චසම් මේ ඇතිකල් හිමිය ඒක නියෝය. දැන් සෝවාන් පුද්ගලයා ගැන කියනකොට දැන් බොහෝ දෙනා අපි කලිනුත් කිව්වා මේකට මේ අපිට හොඳට සීල් රකින්න අපි මේ ඔක්කොම හරි එහෙම නෙවෙයි. එතන තියෙන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම කියන ධර්මතාවය දකින්න. යම් තාක් දෙයක් හට ගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයක් තියෙනවා කියලා අන්න ඒක තේරුම් ගන්න අන්න අර දර්ශනය තුලින් අර සමුදය නිරෝධ ධර්මතාව දුටුවා. මොහොතකට විඥාන නිරෝධය අද්දුටුවා. අන්තිමට අල්ලන්නේ ඒකනේ. ඒක නිසා දැනගත්තා පංචස්කන්ධයම ඇතිවීම නැතිවීම ස්වභාවය. අතින් නැති ස්වභාවය. අන්නේ සත්‍ය දර්ශනය තුන පුද්ගල තමයි නිවනට ලැබුරුලා ආය මෙහාට හරවන්නේ දැයි. එපමණකින් සුවාන් පුද්ගලයන් ශ්‍රේෂ්ඨයි. තව ඊටහා යන්න තියෙන බව ඇත්ත. නමුත් උන් ඔය දෙයක් එතන තියෙන්නේ. මේක හේතු වෙන්නේ මේකට අර බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ.
ඒ යෝනිසෝ මනසිකාරයක එක යෙදු අවස්ථාවේදී මේ පැත්ත හෙළිවෙන එහෙම පිටි. ඉතින් මේ නිවන කියන එක අපි දැන් කිව්වා අපේ දේශනා මාලා. දැන් තව එකක් කියන්න වෙනවා. දැන් අපි කියවනේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් කිසි ඓතිහාසික පරිණාමයක් අපි පෙන්වුවා කියලා. දැන් මේ දේශනාව නිසා මේ දේශනා පිටට ගියාම සමහර විට නොයෙකුත් විවේචන ඇති වෙන නිසා අපිට කියන්න සිද්ධ වෙනවා මේ පුංචි දේශනා මාලාවේ පොඩි ඉතිහාසයක් තියෙන බව. ඒක ටිකක් පෞද්ගලික වගේ දෙයක් පේන්න පුළුවන්. නමුත් කියන්න වෙනවා මීට අවුරුදු 20කට කලින් මීට ගල නිස්සරණ මනේ සංඝයා වහන්සේලා නිවන පිළිබඳව ඇති වුණු ගැටළු අවස්ථාවකදී අපේ ගුරු දේවයන් වහන්සේ මාත්‍රශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කුටියදීම මට වගේ ඉල්ලීමක් කළා. මේ පිරිසට නිවන පිළිබඳ දේශනාවක් පවත්වන්න අපට පරිගත කරගන්න පුළුවන්. මගේ මේ පළමුව ප්‍රතිචාරය වුණේ hina මුහුණි. මම මට කියන්න තියෙන දේවල් කිව්වොත් මට එල්ල වෙනවා ප්‍රහාර කියලා. නමුත් දෙවෙනි දවසේ උන්වහන්සේ පුදුම විදිය පැවරීමක් කළා. මා ආරාධනා කළ බව දේශනාවදීම කියන්න කිව්වා. ඒක නිසායි මේ පින්වතුන්ට නිවන දේශන අහන්න ලැබුණේ. නිවන පොත කියන්න ලැබුණේ. නැත්නම් ඒකත් අර කිව්ව කාලයගේ වැල්ලට යට වෙලා තවත් එළියට එන්නේ නැහැ. ඉතින් ඒ කිව්වේ මොකද? එතකොට ඊළඟ ඒ දේශනාව පිළිබඳවත් මුල් කාලේ ඒ අවුරුදු 20කට කලින් බපර ඇසින් බැලුව අය දැන් ඇස්සරල බලන බව අපට අහන්න ලැබෙනවා. ඒ අතර සමහර අය යෝජනා කළා මට පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳව පොතක් ලියන්න. මට හිතුණා පොතක් ලියන්නට වැඩිය ලේසි. මගේ දේශනාව සිය ගණනක් අහපු මේක දේශනාව පැවැත්වීම පහසුයි කියලා. ඒ අය මේ ගැඹුරු ධර්ම අහන අතරේ නැගිටලා යන්නේ නැහැ අපට ඔබ තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මම බය නැතුව ඒක පටන් ගත්තා. හැබැයි එකක් තියෙනවා පින්වතුනි, දේශකයාගේ ප්‍රතිභානේ ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම අනුවයි. එතකොට එදායේ දේශනා පැවැත්වී නීතිගල නිස්සරණ වනේ යෝගාවචර සංඝයා වහන්සේලාටයි. ඒ විවිධ උපමා අපි දීපුවා. දැන් ඉතින් රටෙත් ගිහිල්ලා ඒ වගේම දැන් මෙතෙන්දී මේ ගැමි පිරිස සඳහා අපිට ගැමි උපමා දෙන්න සිද්ධ වුණා. ගමේ කොටි උපමා දුන්නා. ඉතින් ඒයින් ධර්ම ගෞරවයක් වෙන්නේ අගෞරවයක් වෙන්නේ නැහැ. අවස්ථානුකූලව ඒ ඕස්සේ තේරුම් ගන්න බලන්න. මේ ගැඹුරු ධර්ම තා මොකද මේක බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ නැළියුනේ මේක දේශනා කරන්න. සම්පති බ්‍රහ්මයාට දන ගන්න සිද්ධු. ඒක මේ කාරණා දෙකක් අපි නිතර මතක් කරනවා. ධර්මයේ දැක්වෙන ගැඹුරු හැටියට. එකක් හේතනීය අවස්ථාවේ අරිපරේසන සූත්‍ර ආදී සඳහන් වෙනවා. බුද්ධ සංහිඳන් තාන. යදිනම් ඔය කිව්ව ඉදප්පච්චේත පරිසම්පාදයේ දැකීම අපහසුයි ලෝකයාට. අර කෙලෙස් වලට යට වෙච්ච. ඒ වගේම නිරෝධ නම් වූ නිවන කාමුත දෙයක් නෙවෙයි. සමුදේ නිරෝධ තියෙනවා නම් අන්න නිරෝධ පැත්ත. ඒකත් ලෝකයාට පේන්නේ නැහැ. ඒක සංස්කාර නිරෝධින් වෙන එක. ඉතින් අන්න ඒක නිසා තමයි ඒවා ඒ වෙනුවට භවතුෂ්ණාමත් වීමෙන් අන්න ඒකට දාලව ඊට පස්සේ අනිකුත් චින්තන කරනවා. ඒ මදිවට තවත් කියනවා නම් අන්න ඊළඟට මේ ධර්මයේ ප්‍රතිපatti පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනයක් තියෙදි ප්‍රතිවේදයේ වැටුණා ප්‍රතිපත්තියත් එහෙමමයි ටික ටික අන්තිමට පරියත්ය විතරයි. ඉතින් උගත්තුන්ට ඔන්න තැන ලැබුණා. එතන ඉඳලා පටන් ගත්තා ඉතින් විවරණ විග්‍රහ ආදී. අපේ මේ ථේරවාද සම්ප්‍රදාය පමණක් නෙවෙයි. අනිකුත් මේ ඒ කොටින්ම කියදොත් සම්බුද්ධ පරිනිර්වාණ අවුරුදු 100ක් යන කලින් නිකාය 18ක් ඇති වුණා. ඒ මේ තරම් ධර්මයේ ගැඹුරු ඒ ඇති වුණේ. ඉතින් ඊළඟට මේ හැම එකකම මහා ග්‍රන්ථ රාශියක් කරත්ත ගණන් ග්‍රන්ථ ලියුණා. ඉnde hitilla tama yewa teerun ganwata ai hala anne e vidiye deyak siddha wela thiyena. Iden eka nisa me pinnasun kalpana karagannatu meka nikamma hala ekak nathuwa etanin kelawa ganna nathuwa teerun ganna. Eka teerun ganna nan pragnawa apata naha kiyala api iden pratajñayo kiyala adaira wenna. Pragnaya moola bijaya buduruna has pennu kala diya thiyena. Yonisumanasikari kala thagatti. අපි ඒක පෙන්වුවා අර ඇඟිලි පහේ උපමාදින් මේව නැවත නැවත කියන්නේ. මෙයාල සමහර අලුත් ඇයට දේව දෙයක් වෙන තේරුම් ගන්න. මේ තාක් නාම ධර්ම තීරුවේ වෙන ආකාරයකට. පස්සේ ඉස්සරහට දාන්නේ අපි පෙන්වුවා ඇඟිලි පහෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. උන්වයේ ධර්ම අතුරින් මනසිකාරේ මාපට ඇඟිලි හැටියට අරගෙන අපි පෙන්වුවා අර නඩුවක උපමාවකදී උපමා කරගෙන යම්කිසි නඩුවකට සාකිකාරයෝ නැත්නම් මොකද කරන්නේ? විතිකාරයෙකුට සමාව දීලා කතා වහ ගන්න. ඒ වගේ දෙයක් බුදුරජාණන් සර කරන්න සිද්ධ වුණා. මොකද ඒ සංසාර ගැටළු විසඳන්න හරි අමාරුයි විඥාන මායාව නිසා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අර නාම රූපද
විඥාන මායාවේ ඒක අනිත් පැත්ත තියෙන නාම රූප ධර්මයන්ගේ නාම ධර්මයන් අතුරෙන් මානසිකාරියට සමාවදී රජේ එහෙම නැත්නම් සාතිකාරියට ගත්තා. ඉතින් මේ මානසික මොකද වෙයි? එයාට කිව්වා හරියට කතාව කියන්න ඕන අයෝනිසෝ හැටියටයි මෙච්චර කාලේ ක්‍රියා කළේ. අර අනිත් පැත්ත එක තුර කියන්නේ මේ සංසාර අපරාධික කලි අනන්ත කාලයක් මිනිසින්ට මැරෙන්න වෙන. දැන් යෝනිසවෙන්ද එතන ඉඳලා තමයි ආරම්භය. ඒකට යෝනිසෝ මානසිකාරය කළා ඉවරනකොට මේ මොකක්ද වෙන්නේ කියන එකත් අපි කියලා තියෙනවා. යෝනිසෝ මානසිකාරය නිසා තමයි පින්නතුනේ වේදනාව වේදනාව හැටියට. ඔය සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායानुපස්සන වේදනාව සෝ කියන්නේ මොකද කියලා හිතන්ට. අන්න සාක්ෂි දෙනකොට ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ වේදනාව වේදනාව හැටියට සංඥා සංඥා චේතනා චේතනා පස්සේ හැබැයි අන්තිමට හොරත් අහුවෙන ලොකුම හොරත් අහුවෙන ඒ ටික අපි කිව්වා අර දෙයක් පිළිබඳ කතාව ගැඹුරු මානසිකාර මානසිකාර සම්භවා සබ්බේ ධම්ම එතන තමයි ගැඹුරු මෙතන මානම දෙයක්ම හමු වෙන්නේ මානසිකාරයට එතකොට දැන් කිව්වනේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා නම ඒ නාම ධර්මාතුරෙන් මාපට ඇඟිල්ල තමයි මාපට ඇඟිල්ල අනිත් හතරත් එක්ක එකතු කරගෙන තමයි මේ වැඩේ ගෙනියන්නේ වඩාත් කිට්ටු පස්ස ඒවා අපි ඇඟිලි හඳුන්වලා දීලා තියෙනවා සුලංගිල්ල නැදඟිල්ල ඔය ආදී වශයෙන් නිකුත් ඇත්ත වශයෙන් බුද්ධ දේශනාව නන් නොවේ නමුත් අපි උපමාවකින් තේරුම් ගැනීම සඳහා මේ ඔය දාගත්තේ ඉතින් හිතා ගන්න එතකොට අන්නේ යෝනිසෝ මානසිකාරය අපතා තුලක් කියන කවදි කරගන්න යවදි කරගත්තු අවස්ථාවේ ඒ ටික තමයි විපල්ලාස ධර්මයෙන් මිදීම කියලා කියන්නේ ඔය මෙතෙක් අනිච්ච සංඥා සුඛ සංඥා සුභ සංඥා අර්ථ සංඥා වෙනුවට අනිච්ච සංඥා අසුභ සංඥා සුඛ අන්න ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දීපු ඉඟිය අනුව ඔන්න ඒ තමයි මානසිකාරය වෙනස් කරන්නේ එතකොට පේන ලෝකයේ අර කියාපු ලෝක නෙවෙයි මේ ලෝක විනිවිද යන මේක විනිවිද යන ධර්ම ක්‍රමක්‍රමී අර මේ දෙකක් හැටියට කොන් දෙකක් හැදිච්ච ඒ ඝන සංඥා කොන් දෙකකට හේතු වුණු ඝන සංඥාව දියවැල යනවා අනිත්‍ය අනිත්‍යානුපස්සනාව තුනේ ඒ දියවැල යනවත් එකම මොකද්ද වෙන්නේ රාශි සංඥාව මතුවෙනවා රාශියක් හැටියට පේන්න පටන් ගන්නවා අන්න ඒක තුල අනිත්‍යතාව වඩ වඩාත් ගැඹුරින් වැටහෙනවා ඇතීම් නැතිම් ප්‍රවාහය අන්න ඒක තුලින් අවසානය වෙන්නේ කලකිරීම නිබ්බිදායකින් නිවනට දොර ඇරෙයි. ඔන්නෝම ධර්මතාවක් මෙතන තියෙනවා. මේවා කටපාඩම් කළවත් සාධික පත්‍ර ලබා ගන්නවත් පුළුවන් දේවල් නෙමෙයි මේ මාර්ගඵල ආදී. මේකේ යෙදෙන්නු. අතීත සංසාරයේ ඒවයි ගැඹුරින් යෙදිච්චාට විතරයි බුදුරජාණන් වහන්සේ අන්නර. ඊටම කබාහිය ආදීන්ට බොහොම පොඩි ධර්මයකින් දුටුවේ දුටු මතින් ආදී කිව්. හැමෝටම මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. හෝදී ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ ටිකට තමයි ඉතින් අර සීල සමාධි ප්‍රඥා ඔය ඔක්කොම අවශ්‍ය ඒක ආශ්‍රයෙන් අන්තිමට ක්‍රමක්‍රමයෙන් යම් අවස්ථාවක අර කිව්වා වගේ යම් කිංචි සමුදේ ධම්ම සබ්බංතං නිරෝධ ධම්ම කියන අන්තිම හිඟන්නේ දුප්පතෙක් සුපබුද්ධ කුෂ්ඨ වගේ කුෂ්ඨ රෝගියෙක් වෙන්න පුළුවන් අතීත පිනක් ඇතුව ආවනම් ධර්මය අහන්න බුදුරජාණන්සේගේ දේශනාව අහලා ඉවරනකොට අන්න අර කියපු ධර්මතාව ඇතුළතින් ප්‍රත්‍යක්ෂ කරගන්න අර කියපු පංච උපාදානස්කන්ධය මොහොතකට ඇතේ ටිකක් මේ දර්ශනයයි පරිසමෝපාද ධර්මයි කොරදා ඒ තරම් වදගත් පරිසම්පාදයන් තමයි විඥාසය කියලා තියෙන්නේ. පාදාවා තථාගතයන් තථාගතයන් වහන්සේලා උපදින අහෝප නූපදිනේ හෝ මේ ධර්මතාව මහා පුදුම වචනේද. උපාදාව තථාගතයන් උපාදතා පිටාවසා ධාතු ධම්මට ධම්ම නියාමත ඉදප්පච්චේත මේක ධම්ම නියාමත ආයතන එක තමයි අර අරිත්ම දැන් කියන්නේ. ධාතතර තතත පවිතතත අනඤ්‍යතත ඉදප්පච්චේත මේ දෙක අතර ඒ සම්බන්ධතාව ගැන කියලා කියනවා. ඒ එසේ බව නොයසේ නොවන බව අංශේ නොවන බව මේ නිසා මේ වන බව ඒකයි ඒ පරිසම්පාද ධර්ම. එතකොට අන්නේ ධර්මතාව යුතු අවස්ථාවේදී මේ වාටි ක්‍රමක්‍රමයෙන් ඒ ටිකම තමයි කියටි කියන්නේ සම්දේව අර අනිත්‍ය අනිත්‍ය කියාපු කෙනාට ඇතිවීම ප්‍රවාහය නැතිවීම ප්‍රවාහයක් වෙන පටන්. ඉතින් ඔන්න ඔය විදිහට ඒක මේක නිසා මේ දේශනා මාලාව කවුරුවත් මේවා විභාගවලට උපාදි ලබන්න උපකාර කරගන්න ඉවත් ලැබෙනවා නේද? නමුත් මේකේ පරමාර්ථය හිතාගන්න. මේකේ ප්‍රායෝගික පක්ෂය ඇච්චර කාලයක් අර සිද්ධ වුණේ අපි කිව්වා කූඩයක් පාස් කිරීම විතරයි. අපේ ගුරුවරයා මෙහෙම කියලා තියෙනවා ඊට එහාට ඉතින් යන්න හොඳ නැහැ. අපේ අටුවාචාරින් වහන්සේලා මෙහෙම කියලා තියෙනවා ඊට එහාට හිතන්න හොඳ නැහැ. ඉතින් මහා මෝහයක් තුල විශාල කාලයක් මහා හොඳ මොළ රාශිය මේ වටිනා මොළ රාශිය දීපෙවිදි මේ ධර්ම පරම අතිශය පරම ගම්භීර සූත්‍ර දේශනා වෙනුවට අන්න අර නානාවිධ දේවල් මම මොනවද කියන්නේ ඔස්සේ දිව්වා. නමුත් සත්‍යය තියෙන්නේ මෙතනයි. කප
පේන්නේ නැහැ ලෝකයට. ඉතින් අන්න එක තමයි අපි මේ කියන්නේ. අපි මේ ඒ නිවන දේශනාවෙදිත් කියන්න සිද්ධ වුණා. සත්‍ය වර්ෂ ගන්න ආවක් තිස්සේ වල් බිහිවිල තුන ධර්ම මාර්ගයක් හෙලි කර ගියා. මේ අවස්ථාවේදිත් ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද අපි වෙන්නවා පටිච්චසමුප්පාදයත් විඥානයත් අතර සම්බන්ධතාවය. අර කියාපු සමුදය නිරෝධය දෙකෙන් ලෝකයයිනේ සමුදයේ පක්ෂේ නිරන්තරයෙන් හෙට අද රැත් වුණාට මොකද හෙට උදෑසන. අන්න ඒකයි කියන්නේ සමුදේ පක්ෂේ හැම තිස්සෙම අර සමුදේපත් ගැන හිතන මිසක් නිරෝධය ගැන හිතන්නවත් කැමති නෑ. හිතන්නවත් කැමති නෑ. ඒ නිසා තමයි අපි අර නොයෙකුත් උපමා වලින් පෙන්වීම අහුංකාරී උපමා ආදී තණ්හා නහුංකාරී අර දෙක කොන් දෙක ගැටලන කොන් දෙක ගැටලන. නමුත් යම් අවස්ථාවක මැද දුටු අවස්ථාවේදී විමුක්තිය තියෙන. මැද දකින්න පෙළඹෙන්නේ නෑ. ඔන්න අපි ඒ කොන් දෙක ගැන කිව්ව නිසා ටිකක් කියමු. ඒ ඔක්කොම අපි කලින් තේරලා තියෙනවා. අර මහා බුදුම බුද්ධ දේශනාව යෝ භක්තිය විදිත්වාන මධ්‍යේ මන්තා නලිප්පති තන් රුමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චක. යමෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නැලෙයිද ඔහුටම මහා පුරුෂයයි කියනවා. ඔහු මේ තණ්හාව ඉක්මවා ගියේ වෙයි කියන විවරණ හයක් ඒ කාලේ දුන්නා. කීපයක් කිව්ව කොන් දෙක මොකද්ද? සැප වේදනාව එක කුණක්, දුක් වේදනාව එක කුණක්. නොදුක් නොසුව වේදනාව කවුරුවත් ගණන් ගන්න එක තමයි මැද. ඊළඟට ඒ වගේ තව කියනවා ආධ්‍යාත්මික ආයතන එක කොන, බාහිර ආයතන අනික් කොන, මැද විඥාන. විඥානය කියන්නේ මායාව තුලින් තමයි අර දෙකෙන් දෙක වෙන් කරලා තියෙන්නේ. ඊළඟට කියනවා නාමේකාන්තයක් රූපේ තවාන්තයක්. විඥානය මැදින් තියෙන බව දන්නේ නැතුව තමයි ඔය නාම රූප දෙක පවා භෞතික විද්‍යාඥයින් තෝරන හැටියටයි දැන් බොහෝ දෙනා තෝරන්නේ. අපි මේ මතු කර දෙක රූප ආදී තෝරන්නේ මේ භෞතික විද්‍යාවේ වේශයක් අරගෙන. මෙතන තියෙන රූප සංඥාව නාම ධර්ම ආශ්‍රයෙන් රූපය හඳුනගන්න. නම් කිසි විඥානයකට පදනම ඒක තමයි එතනයි ඇලිලෙන්නේ. මේක අර විදියට විග්‍රහ කරලා අල්ලගන්න බෑ. පරමාණු වාදයකට හරවන්න බෑ. මෙතනම තියෙනවා එක දකින්න ඕනේ. දකින්නේ කොහොමද? අර උපකරණ වලින් නෙවෙයි. අන්න අර කියපු යෝනිසෝ මනසකාරය. ඒකට තමයි ශීල සමාධි ආදී අවශ්‍ය. ඉතින් ඔන්න ඔය ටිකයි අපි මේ දේශනා තුළින් මතු කරේ. ඉතින් ඒක නිසා මේ පින්නතුනි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. මේවා අපිට කිට්ටු කරන්න බැරි දේවල් නෙමෙයි. පරිශාමවත් කියන වචනයටත් බොහෝ දෙනා කැමති නැහැ. තේරුම් ගන්න බැරි දෙයක්. මොකද විසුද්ධි මාර්ගවත් උත්තරණිය අම්මේ මේවට බොහොම අමාරු තැනක් හැටියට මේක බහින්නේ මේ තාකු අපිට කිට්ටුවත් කරන්න බෑ කියලා. මේක නිසා විසුද්ධි මාර්ගවත් උතුමාට බැරි නම් අපි කොහොම කරන්නද කියලා. ඉතින් මොහොමයි ඔය දැන් හැමෝම ගිය මාකල්පය. නමුත් මේ සරල හැටියට හිතන වෝහාර දේශනා හැටිය කියන මේ සූත්‍ර දේශනා තුළ සත්‍යය තියෙනවා. අර කිව්ව මහා නිදාන මහා පදාන ආදී සූත්‍රම ඒව තුල ඔය කියපු කාරණා ඔක්කොම තියෙනවා. ඒක දකින්න අනිච්චරයි අඩුවා. ඉතින් අන්නේ මේ වචන තුල හිර වෙලා ඒකත් අපි පෙන්නවා. මේවා ඔක්කොම අර ලෝක වෝහාර අර බුදුරජාණන් ප්‍රකාශ දැන් මෙතනත් කියවුණා අදිවචන මාර්ග නිරුක්ති මාර්ග ගැන කියවන්න බැරි වුණා. අර හැම වට්ටයක්ම කරකැවෙන ඒකට අදාළ අදිවචන කියලා කියන්නේ භාෂාවේ කොටස් නිරුක්ති ප්‍රඥප්ති හිතල බලන ක්‍රිකට් ලෝකයේ ගැන එකට අදාළ අධිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් තියෙනවනේ. ඒක ඇතුලේ නේ වින්දනයේ තියෙන්නේ. අන්න ඊත්ත්ව කියලා කියන මේ භව tattyak හැදෙන්නේ. එතකොට ඒ භව tattye තුලයි උපදින්නේ, දිරන්නේ, මැරෙන්නේ ඔක්කොම වෙන්නේ. ඒ භව tattye තුලයි අර වාග්ව්‍යවහාරයේ සත්‍ය වෙන්නේ. ඒක පිළිබඳවත් මහා පුදුම සූත්‍රයක් තියෙනවා. මේවා දැන් ආයි දිගට කියන්න බෑ. කෙටියෙන් සඳහන් කරනවා මිසක්. මහා පුදුම සූත්‍රයක්. ඒවා අපි නිවන දේශනාවල කියලා තියෙනවා. කාය වා වික්‍රේ සති කාය සංකේතන හතු uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං. වාචාය වාභික්කවේ වාචී සංචේතන හේතු උප්පජ්ජති අජ්ජ සුඛ දුක්ඛං. මනේ වාභික්කම මනෝ සංචේතන හේතු උප්පජ්ජති සුඛ දුක්ඛං. අවිජ්ජා පච්චයාව. ඒක සාමාන්‍ය තේරුම. කයක් කියලා ගත්ත කල්හි කය පිළිබඳ සංචේතන නිසයි අතුලතින් සබ්බ දුක් නිදින්නේ. වචනයක් කියලා තියෙනවා කියලා ගත්තු හැතන වාචී සංචේතන තුලින් එහෙම. ඊළඟට මනසක් කියලා එකක් තියෙනවායි කියලා ගත්තාම ඒක තුලින් මනෝ සංකල්ප. අන්තිමට කියනවා අවිජ්ජායත්තේ වාසයේස විරාග නිරෝධා සෝ කාය තිපින හොයිති සා වාචා තිපින හොයි සෝ මනෝ තිපින හොයිති. අවිද්‍යාව ඉවර වෙනකොට කාය කියලා ගන්න දෙයක්වත් නැහැ, වචන කියලා ගන්න දෙයක්වත් නැහැ, මනසේ කියලා ගන්න. ඊළාට කියනවා චිත්තං තං නොහති වත්තුං තං නොහති ආයතනං තං නොහති අධිකං තං අධිකරණං තං නොහති යම් පච්චාස උප්පජ්ජති අජ්ජත්තං සුඛ. එතකොට යල් තියුණු අරවට උපකාරුණු කෙත නැහැ. ඒ වාස්තුවේ ඉඩම නැහැ, හේතුව නැහැ. ඒව නැති වුණා. අර අවිද්‍යාව නැති වෙනවත් එක්කම ප්‍රතිෂ්ඨාවක් නැහැ ඒවට. ඉතින් ඒකමයි ওই ටික තමයි ඉතින් අපි නොයෙකුත් ආකාරයෙන් මෙව නැවත කියන්න ඕනේ නැහැ.
මේ පින්නතුන් ඒවා අවස්ථානුකූල වහන්න ඕන. දැන් ඉතින් මේ කොයි එකේ තවසානයක් තියෙනවා? දැන් අර හැබැයි ඒක මගේ දුර්වලකමක් දන්නේ. මේ දේශනාව පෙර පවත් කරනකොට මෙවැනි දේශනාවලදී වගේ මම යම් සතියක් ඇති කරගෙන ආයි මේ දේශුම් පෙළ ඉවර වෙන කලින් සුසුම් පෙළ ඉවර වේ දෝවි. දැන් ඒකට ළඟ ඉතින් මේ සමුත් ජීවිතය රැක අන්න ඒක නිසා අද දින අපි විශේෂ පුණ්‍යානුමෝදනාවකින් මේ දේශනාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට සත වර්ෂ ගණනක් වල් බිහිවිලිදු මේ ධර්ම මාර්ගයක් හෙළි කිරීමට අපි දරුව ප්‍රයත්නය සම්සාස්ක කුසල සම්භාරයක් අත්පත්තුනම් ඒ සියල්ල අප හැදු පැඩ හැදු වැඩු දෙම අපියන්ට නුවණැස පැදු ගුරු ශරීර කූඩුව අයෝගේම අවිචිෂ්ටක්නිට දක්වා යම් තාක් සත් කෙනෙක් මෙමන් ධර්ම දේශනාවේ කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒත් අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ඒ වගේම දැන් මේ දේශනා මාලාව අපි ඒතනින් සූත්‍ර දේශනාවට ගත්ත අවස්ථානුකූල නොයෙකුත් කොටස් ඒවාරගෙන තමයි මේ දේශනා මාලාව සකස් කළේ. එතකොට ඒකයි අපිට දැන් එකතු කරලා කියන්න වෙන්නේ. අර මේ සූත්‍ර දේශනා ගැඹුරු හැටියට ගත්තොත් අපිට කියන්න වෙන්නේ පරම ගම්භීර සූත්‍ර දේශනා නැමැති මල්බොමෙන් නෙලාගත්තු සුදේශිත ධර්මපද පුෂ්පයන් උපකාර කරගෙන තනු මේ දේශනා මල්දම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් පවා පිදුම් ලැබූ ධම්මචෛත්‍ය රාජනන් මහන්සේ පූජා තාතජම් හි සම්පතං පුඤ්ඤ සම් සබ්බේ සම්පති සිති සබ්බේ දේව අනුමෝදි උච්ඡාන්තු ආකාශට්ඨ නාදා චිරංග ආකාශට්ඨ ආපසට දුක්ඛපත්තානි දුක්ඛ භයපත්තානි ශෝකපත්තානි ශෝක අනුතුෂ්ණ දුක්ඛපත්තානි ශෝකපත්තානි තුසබ්බේ දුක්ඛපත්තා ඉමිනා පුඤ්ඤ කම්මේ ඉමිනා පුඤ්ඤ සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශ්‍යතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ බුද්ධාන් භාවේන සදා සති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ ධම්මාන් භව සදා සති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ සංඝාන් භව සදා සති අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං ආරෝග්‍ය සම්පති සග්ග සම්පති අතෝ නිබ්බාන සම්පති කිමිනාති සංචතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය